ඔන්නේනම් අපි අදත් ආරම්භ කරනවා DP Kids. ඉතින් කොහමද? අපි ඉතින් විවිධ දේවල් විවිධ චිත්‍ර විවිධ නිර්මාණ අපි කරා ගොඩක් දේවල් කරලා තිනු. ඔයගොල්ලෝ අපි දන්නවා මේ දවස්වල ගෙදර ඉන්න ගමන් අනිවාර්යයෙන්ම තමන් චිත්‍ර අඳින විත්තිය හොඳින්ම දන්නෝ. ඒ තරම්ම ජනප්‍රියයි DP Kids චිත්‍ර අඳින පාඩම. ඔන්න අද අපිත් එක්ක එකතු වෙනවා මිනුදි නේද? කාලෙකට පස්සේ මිනුදිත් යන අපිත් එක්ක චිත්‍ර අඳිනවා. කටිය මොකද කියන්නේ චිත්‍ර අඳින බලන බලන මොකද කියන්නේ බලන අය? ලේසි හොඳයි. ඉතින් මේ අගේ කිරීම කියන එක ඉතා වැදගත් වෙනවා. මොකද හේතුව ගෙදර ඉඳන් චිත්‍ර අඳින අය අනිවාර්යෙන්ම අගේ කරන්න. ඒ අය මේ දවස්වල පාසල් යන්නේ නැති නිසා, පාසල් කාලේ නිවාඩු කාලේ දිග වෙච්ච නිසා ගෙදර ඉඳන් චිත්‍ර අඳින අයව අනිවාර්යෙන්ම අගේ කරන්න. ඒකම DP Kids ඕගොල්ලෝ පෙන්වන පේජ් එකට පුළුවන් ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා නේද ඒ චිත්‍ර අඳින්න. ඒක විතරම නෙමෙයි, DP Kids පාසලෙන් ඔක්කොම අධ්‍යාපනය ලබන්න පුළුවන්. හැමදේම DP Kids එක ඉගෙන ගන්න ඕගොල්ලන්ට දැන් අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න අපි අඳිමුදට ගාලා. ඕ අපි අද අඳින්න හදන්නේ අපේම දේවල් නේද? අපේ රටේ සමහර දේවල් තියෙනවා ඉතිහාසයේ සමාඩ ගත්තොත් ගාල්ල කියලා මතක් කරොත් ගාල්ලේ උන්න කොටුවක් මතක් කරන එකම ලයිට් හවුස් එක මතක් වෙනවා නේද? ඔව් ලයිට් හවුස් එක මතක් වෙනවා ගාල්ලට ගියත්. එහෙම නැත්නම් මුද වටේ යනකොට හැමතැනම ප්‍රධාන තැන්වල අනිවාර්යයෙන්ම මේ වගේ ලයිට් හවුස් තියෙනවා. මොකටද මේ තියෙන්නේ? දන්නවද මොකටද කියලා? ඇයි ලයිට් එකක් හයි කරලා ලොකුට තියෙන්නේ? කාව දැනුවත් කරන්නේද නේද? ඔව් මුදු යන කට්ටිය ටක් ගාලා පාර හොයාගෙන නේද බෝට්ටු වලට. ඔව් රැවුනොත් ඒ අයට ටක් ගාලා පාර හොයාගන්න පුළුවන්. ඉන්න දිශාව කොහටද මේ කියන්නේ කියලා ලයිට් එකක් පත් වෙන. ඉතින් ඒක හරිම හොඳ ක්‍රමයක් නේද? හැබැයි ඉස්සර මේ වගේ ඈත පණිවිඩ යවන්න ගොඩක් අය කරලා තියෙන්නේ මේ වගේ ආලෝකය නේද? ලොකු පන්දම් ගහලා එළිය පෙන්නලා තමයි ගොඩක් අය පාරවල් එහෙම නැත්නම් සංඥා භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න ගමන් අපි අඳින්න දෙන්නේ ටක් ගාලා. හරි. ඔන්න අපි අඳින්නයි හදන්නේ. ඉස්සරම ලයිට් හවුස් එක එක විදිහව තියෙනවා ගොඩක් ඒවා නේද? අපි නමුත් වෙනස් විදිහ එකක් අඳිමුද? ඉස්සරම කරන්නේ මෙන්න මෙහිම අපි මෙහෙම ඇඳ ගන්නවා මේ වගේ උල හැඩේට මේ වගේ ත්‍රිකෝණයක් වගේ එකක් අපි ඔන්න අඳින ඉස්සෙල්ලම. හරිද? ඇඳ ගන්නවා. ඇඳගෙන අපිට පුළුවන් මේක ටිකක් රවුම් හැඩයන් නිසා මෙන්න මෙහෙම රවුමකුත් ඇඳ ගන්න. බලන්න. මේකෙ මෙහෙම රවුම් භාගයක් ඔන්නෝම අඳින මේක. ඉස්සරහට උල හැඩයක් ඇඳගත්තා. ඊට පස්සේ මේ වගේ එකක් ඇඳගත්තා. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් තවත් රවුම් භාගයක් කොහොමද ඇඳ ගන්න පුළුවන්? මොකද මේක රවුම් නිසා. නේද? හොඳට බලාගන්න මේක ඇඳම හරි ඩේසි මේ වගේ ඔන්නෝ පොඩි දෙයක් අපිට ගහ ගන්න පුළුවන්. හරිද? මේ උඩ තියෙන නිසා තමයි උඩ අතර හැරුනේ. මතක තියාගන්න ඒක ඉස්සරහදී අපිට චිත්‍ර පාඩම් වලින් දැනගන්න පුළුවන් වෙයි. ඔන්නෝම රේඛාවකුත් අපිට උඩ පැත්තට ඇඳ ගන්න පුළුවන්. බලන්න ඕවාගේ. ඊට පස්සේ මේකට සමාන්තරව ආයි මේ අතර රේඛා දෙකක් මෙහිම ආයි ගහන සමාන්තර. බලන්න. ඒකෙත් ඔහොම උඩ අතර රවුමක් තමයි ඔන්නෝම රවුම් භාගයක් තමයි අපි ඇඳින්නේ. බලන්න. ඊට පස්සේ අපි මේ හැරි පොඩ්ඩක් ඉඳ තියලා මේම රවුම් භාගෙකුත් ඇඳ ගන්න. බලන්න. පොඩ අඩුවේ නේද? ඇඳගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මෙන්න මෙහෙම රේඛාවක් ටිකක් දිගට ඔහොම ගන්න. මේකක් පල්ලේ හැඩයට ගියා ලොකු වෙන ගන්න ඕනේ. ඒතකොට තමයි මේක ඔහොම වෙන්නේ. අන්න හරි. ඊට පස්සේ මෙතනින් මේ අතර රවුමක් ඊට පස්සේ අඳින්න. බලන්න. මෙහෙම රවුමක් එහෙම අඳින්න. අන්න හරි. හරි නේද? හරි. ඊට පස්සේ මේ ටික පුළුවන් අපිට මෙන්න මෙහෙම මෙහෙට එකතු කරන්න. හරි. එකතු කරා නේද? හරි. ඊට පස්සේ අපිට මෙතන කවුලුවක් වගේ ලයිට් එක වදින කවුලුවක් මෙහෙම දාන්න පුළුවන්. මේක හතර පැත්තෙම තියෙනවා. කවුලුවක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ටිකේ මෙතන මෙහෙම රේඛා ටිකකින් මෙතන වැට වගේ අපිට පෙන්වන්න පුළුවන්. බලන්න. මේක උඩට යද්දිත් මේ වගේ කවුළු තියෙනවා නේද? මේ පැත්තෙම මෙහෙම කවුලුවක් උතුර යන්න තියෙනවා. මේ කවුළුවත් අපිට පුළුවන් මේ වගේ
දොරක් දාන්න නේද? මේ මේකුත් තැන්න. හරි. ඊට පස්සේ අපි මේක තව අපිට පුළුවන් මේක ලස්සනට වර්ණ ගන්නකොට මේ වගේ රීකාවක් විදිහට විවිධාකාරي අපි දැකලා තියෙනවා. විවිධාකාරයේ මේ පාට කරලා තියෙන විදිහ මෙහෙම කරන්න පුළුවන්. ඔන්න අපි ඒ කොටස ඇඳගත්තා නේද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක ලස්සන මේ වගේ තියෙන දූපතක් වගේත් තියෙනවා නේද? මේ ගොඩක් දූපත්වල වගේ තමයි තියෙන්නේ. ඔය වගේ අපිට ඇඳ ගන්න පුළුවන්. ඒකම මේ හැරෙන්නේ තව ඕනෙන් අපිට තව පොඩි කුත් ඇඳ ගන්න පුළුවන්. මෙන්න බලන්න. ඒ වගේ එකක් ඇඳලා. මේ පැත්තේ තේ කොටස ඉතුරු කොටස මෙහිට එන්න පුළුවන්. ඒ නිසා අපිට ඒකත් මෙහෙම ගන්න පුළුවන්. ඔන්න මෙහෙම රේඛාවක් ගන්න බොහෝ දේ වත්තක තියෙන විදිහ රේඛාවක්. දැක්කනේද? හරි. ඔන්න බොහොම සරලව අපි ඇඳි මොකද්ද? ලයිට් හවුස් එක. අපිට පුළුවන් මේකට පාදකුත් ඕනනම් දාන්න නේද? ඔව්. ඔහොම ඇඳ ගන්න පුළුවන්. බලන්න. ඔන්න අපි හැල්ලේසි ලයිට් හවුස් එකක් ඇඳගත්තා. අපි දැන් මේක ලස්සනට පාට කරමු. අපි නිකන් තමන්ට කැමති පාට එකතු කරගන්න පුළුවන්. අපි හැමදාම කියන වගේ අපි පාට කරලා පෙන්නන්න ඕගොල්ලන්ට යම් අදහසක් ගන්න තමයි නේද? හරි. තමන්ට කැමති පාට එකතු කරගන්න ඕගොල්ලන්ට නිදහස තියෙනවා. ඒකන ගැටලුවක් නෑ. අපි දන්නවා දැන් මේ DP Kids වල චිත්‍ර බලාගෙන ඇඳලා ගොඩාක් කට්ටිය නේද විවිධ නිර්මාණ කළ තරඟයක් දාලා ජයග්‍රහණය කරලා තිනවා කියලා අපට ආරංචි ලැබුණා. අපි ලස්සනට ඇඳ නේද? ඔව් වෙන්නුද බලන්න ලස්සනයිද කියලා ඔන්න බලන්න ලස්සනයිද කියලා. මෙන්න අපි ඇඳපු ලයිට් හවුස් එක. ඉතින් මම හිතනවා මේ වගේ ඕගලන්ට මේ වගේ වර්ණ විතරක් නේ තවත් මේක ලස්සනට පාට කරලා ඔයගොල්ලෝ ලස්සන ලයිට් හවුස් එකක් ඇඳගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ දේවල් අපි අඳිනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලගේ හිත, ඔයගොල්ලගේ මනස, ඔයගොල්ලගේ මතකයේ තවදුරටත් දිගින් දිගටම වැඩි වෙන නිසායි අපි යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම DP Kids Art වැඩසටහන ක්‍රාෆ්ට් වැඩසටහන නිර්මාණශීලී වෙන්න ඔගොල්ලෝ බලන්න අනිවාර්යෙන් බලන්න ඒකම DP Kids එක එකතුලා ඉන්න. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනේ තවත් අලුත් මලුත් වීඩියෝස් අරන් එන්න. සියලු දෙනාටම ජය වේවා. Bye.